எதரனோ அண்ணன் நேவாவி நோனோ அண்ணே அம்மோ நோனோ இயனோகட்டோ மேனோ ඇති ආන්ත සිරිනේරිස්ට අපිව මතක් වුණා අනේ ආමිනේ ඉන්න වෙලාවක් නැතුණා පෞගීතිකේ වැඩ කටයුතු එක්ක තරහාමනාප ගන්න ඕනේ නෑනේ මං පණිවිඩ කීයක් කියන ඇරියද කොයිද එකමඩවත් ආවේ නෑනේ වැඩ 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 එන්නකො මේ ඉස්සරහට මේ චූස් බූස් ගානෝ මෙව්වා ඉතින් ආමිනේ මොකෝ මේ හදිස්සියේ මේකනේ සිරිනේරි සිටින් අපේ අපේ අයගේ වැඩ කර කර හිටගෙන අනේ කනේ ආමිනේ මේ ටිකේම වැඩ වැටියොත් කියන්නේ සල්ලි වාගේ තොඳයි ඒ වුණාට පහුගිය ටිකේම වැඩ කරේ අපේ අපේ උන්ගේ වැඩ ගෙදර උන්ගේ ඒකෙන් ඉතින් ටිකක් පාඩුයි සිරිනේරිස් මේ අපේ අපේ අය කිව්වේ කවුද අපේ අපේ කිව්වේ අපේ ලොකු අයියාගේ ගේ හැදුවා පහුගිය දොරේ ඒකට වැඩ කළා ඊට පස්සේ ඔන්න මහත්වෙනි අයියාගේ ගෙදර වැඩ ඒක කළා ඊට පස්සේ අටවෙනි මල්ලිගේ පොඩි එකාගේ ගෙදර ජනෙල් වගේක් හදන් දුන ඒවවා කළා ගෙදර ගෙදර යොංගියව කරලා බලනකොට වෙන වැඩක් කරන්න වෙලාව නැහැ ඕනේ එන්න සිවිසේනගේ පවුලේ ඉතින් සිවිනේරිස්ගේ පවුලේ ඉතින් ළමයි 12ක් නේ තාත්තට ඒක ඉතින් අපේ තාත්තගේ වැරද්දක් නෙමෙයියෝ එහෙනම් අම්මගේ වැරද්දද නෑ 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 අම්මගේවත් තාත්තගේවත් වැරද්දක් නෙමෙයියෝ එහෙනම් කාගේ වැරද්දද ඒක ආර් ප්‍රේමදාස මහත්තයාගේ වැරද්දක් අනේ අම්මේ මේක දෙකටද කුඩු කන්ටේනරයක් වක්රන්නේ බෑ මේ කියන කතාවලට ඉතින් මෙච්ච දෙන්නේ ආමිනේ කිව්වේ ප්‍රේමදාස මහත්තයා කියන්නේ මේ රටේ හිටිය ජනාධිපති කෙනෙක් එතුමාට අපහාස කරන්න එපා බං අපහාසයක් නෙමෙයි මෙච්ච දේ කිව්වේ හරි හරි ගියා බලන්න ප්‍රේමදාස මහත්තයා කොහොමද උඹලේ තාත්තගේ පවුලේ ළමයි වැඩි වෙච්චකන පලි කියන ඒක මේකනේ ප්‍රේමදාස මහත්තයා කවර ප්‍රේමදාස මහත්තයාම නෙමෙයි එයා හදපු ඔරලෝසු කණුව ආ හරියටින් ඒක විවෘත කරන්න එතුමා එක දවසක් ඉන්නේ නැති අම්මපා මේ ගෑණි කියන කතා මේ අපහාස කරන්නේ රටේ ජනාධිපති කෙනෙක්ට නේ ඈ බං දැන් උඹමනේ කිව්වේ එතුමා තමයි මේ උඹලගේ පවුලේ ළමයි වැඩි වෙච්ච එකට පලි කියලා හරි බං නෝනේ ඒ වුණාට මං කිව්වනේ එතුමා නෙමෙයි ඒ හිතෝපු ඔරලෝසු කණුව තමයි පුරස්නේ කියලා හරි හරි දැන් කියහම් බලන්න උඹලගේ පවුලේ ළමයි වැඩි වෙච්ච එකට ඔරලෝසු කණුව කොහමද බලපෑවේ කියලා අපේ තාත්තා බඳින්න කලින් තමයි මිඩ්වයිස් නෝනව හම්බෙන්න ගියේ ඈ බං බඳින්න කලින් මොකද මිඩ්වයිස් නෝන කෙනෙක් හම්බුනේ අපේ තාත්තා ඒ තරම් සැලසුම් සහගතයි මිඩ්වයිස් නෝන කියලා දුනා පුංචි පවුල රත්තරන් කියලා ඒව කතාව පාත් අහලා තිබ්බා. ඉතින් පොංචි පවුල රත්තරන් ගියෝ නිසා අපේ තාත්තා බාප්පා වෙලෝලා පොංචිව පවුල කරගත්තා. කොනෝ පොංචි පවුල රත්තරන් කියන්නේ පොංචිව පවුල කරගන්න එක නෙමෙයි බා. පොඩ්ඩක් ඉතින් අර FM එකක් ඉල්ලන් ඉන්න. මේ නෝනා කියනේව භාගෙට භාගයක් ඇහෙන්නේ නැහැ පුතේ. ආ මේක ගන්න ආමිනේ දැන් මොකද කී 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 බොනෝ ආ දැන් ඇහුණද ඇහුණා පුංචි පවුල රත්තරන් කියන්නේ පුංචිව පවුල කරගන්න එක නෙමෙයි ඒකම තමයි කියලා තියන්නේ මිඩ්ඩයිස් නෝනත් අපේ තාත්තා ඒ පාර ආපහු බාප්පට පුංචිව දීලා මිඩ්ඩයිස් නෝනව බෑන්න එතකොට ඔය මිඩ්වයිස් නෝන තමයි උඹලේ අම්මා හරියට අර එතකොට ඔය මිඩ්වයිස් නෝනට පුංචි පවුල රත්තරන් කියන එක අමතක වෙලාද මං දරුවෝ දොර ඇදුවේ මං කිව්වේ ඒක අපේ පවුලේ පුරස්නියක් නෙමෙයි කියලා ඒක ඔරලෝසු කණුවේ ප්‍රශ්නය අනේ අම්මේ ඔරලෝසු කණුවක් නිසා ළමයි හැදුණා කියලා මම මේ ඇහුවා ඇයි බං ඔරලෝසු කණුවක් නිකන් තියනවා නෙමෙයි ओके एक वादी नो टोंगा कामाक ने देखा वादी नो टों टोंगा कामाक ने तूना वादी नो टों टों टोंगा कामाक ने रे दोला हटा दोला हाँ वादी नो टों 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 टोंगा अबे ताकत गैस चिला ऐरुना मिटिंगे काले विनोदांसे तवासा वाइबर रारी में टीपे नैने पर टीप
එකම විනෝදාංශය අම්මව හොල්ල හරි හරි දැන් මට කියන්න බලහන් උඹලේ තාත්තා උඹලේ අම්මා ළමයි දෙලෙන් අත උනේ මොකද කියලා ඒක ගුණපාලයාගේ වැඩ ගුණපාලයාගේ වැඩ ඌ බට්ට ගැලෙව්වානේ තාත්තාගේ මගුලක් කතා කරන්න තාත්තාගේ නෙමෙයි ඔරලෝසුයි බට්ට ගැලෙවෝනි තා දැන් එක වදින්නේත් නෑ දෙක වදින්නේත් නෑ තුන වදින්නේත් නෑ අම්මා හරවන්නේත් නෑ තාත්තා හැරෙන්නේත් නෑ තොලහෙනිත්තු හරි 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 දැන් ඉවරයි ඒ කතාව ඉවරයි දැන් එතකොට හාමිනේ මට එන්න කිව්වේ ළමයි 12 ඇදිච්ච ඇටි අහන්නද අනේ නෑ සිරිමේරිස් අපේ කෙල්ලගෙන් දැන් කලවස හරි ඔව් ඔය ඉතින් හාමිනේලම කතා කරන්නේ හොඳයි මොකද අපිට ඉතින් ඔය හැම එක සැරේ කතා කරන්න එන්න බෑ පොඩි පුරස්නෙකට තියෙන්නේ අරය ටිකක් අකමැතියි අරය කිව්වේ අපේ හාමිනේ තව කෙනෙක් කියනකොට මනාප වෙයිද මන්දා ඒකට මගේ විරුද්ධත්වයක් නෑ මට ඉතින් ඩබල් සයිලන්සර් කිසි අවුලක් නෑ මේ ගුණ මං කෙල්ලව දෙන්නේ ඔබට නෙමෙයි හරි හමම් මිනිහෙක්ට මේකෙනෙක්ට ඇයි අපෝ දැන් මෙච්චර පණිඩියක් දීලා මාව ගෙන්නේ උඹේ කෙල්ල මේ කෙනෙකුට දෙනවා කියලා මට කියන්න මට ආවල් මගුලට කියනවා මොකෝ මගේ ළමයි අනේ නෑ මං මොකද දන්නවද මේ අපේ පෙට්ටගම ටිකක් හදාගන්න ඇයි පෙට්ටගම මොකෝ උඹට කියන්න මල්ලියේ අපේ අම්මා මම පන්දිල දවසේ දෑවැද්දට දුපු පෙට්ටගම අපේ මිනිහා දුන්නද ගමන් කැරුවා නෑ ඒක නා කොල්ල ලෝරිය උඩින් ඉඳලා තෑරලා ඔව් සමහර උණ්ඩ පෙට්ටිය පරිස්සම් කරගන්න බෑ ඔව් ඉතින් මල්ලියේ මම මේ බැලුවේ උඹට කියලා පොඩ්ඩක් ඒක හදාගන්න කැඩිච්ච එක දුර දෙන්න බෑ 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 ඔගේ ඉතින් ලේසි පාසු වැඩක් නෙමෙයි ආමිනේ ඔය පෙට්ටගම් හදනවා කියන එක අපි ඉතින් හරියට සෝභාවට ගැව්වොත් පෙට්ටි පියන වහන්න පුළුවන් සීරුවට වැරදි ඒකට දුන්නොත් සදහට වහන්න බෑ ඕක ඉතින් ඒකනේ බන් සිරිනේරිස් පිරිත්තුම දන්න සිරිනේරිස්ට මම වැඩි බාර දෙන්නේ මම ඕක ගහලා දෙන්නම් නෝනෝ පුරුද්දනම ආයි තිබුණට වඩා හොඳට හැබැයි මාත්‍යා ඊට පස්සේ ආයි කඩයි දන්නේ අර කොට ඉඳලා කරන ආයි එයාට අත තියන්න අල්ලන්න දෙන්නේ නැහැ අන්න හොඳයි ඒ නැටත් ඉතින් දැන් අපේ එක්කන ඔය පෙට්ටගම ගැන වැඩි උනන්දුවක් නැහැ අනේ වාසනාව මේ කෙල්ලට දෙන්න තින දෙන්නේ ඔව් හොඳට පිළිවෙලක් කරලා දෙන්න හොඳේ හරියට ආදලා දෙන්න නෝණ ඒ උනාට නෝණලාගේ කලින් මේ වැඩ කරේ ජයපාලයනි මතක් කරන්න ඇයි අර එක වැඩක් කරනවා මේ තව වැඩක් කරනවා ඒ දෙකම දාලා තව එකක් කරනවා එක වැඩක් එක වෙලාවකට ඉවරයක් නැහැ දැන් කියන්න සිරිනේරිස් අපේ ගෙදර බාත්รูම් එකේ දොර ගලවලා ගියා දැන් සුමානයක් වෙනවා තාම නෑ නේද දැන් උඩ දොර නැතුවද බාත්รูම් එක ඒ කියන්නේ කට්ටියම දින්දු කියලා ඇති අමරේට නේ ඒකනේ දෙයියනේ ඉවසන්න බැරි දොර නැති එක ඉවසද හැකි අපේ මිනිහා සින්දු කියන එක ඉවසන්න බැරි ඉතින් කේක් නැද්ද ඇයි අපෝ මිනිහා ඔය ඉස්සර කරගෙන සින්දු කිව්වනේ අපිත් SMS කෙලියයි ඒ කාලේ මං ඩුබායි ඉන්න කාලේ සින්දු කිව්වා තමයි මං ටීවී එකෙන් දැක්කේ අපේ කෙනා වැඩි අනාගත්තනේ අනාගත්තනේ කොලේ මාර්ගද මිනිහා කියන්න ආවේ කල් දේර මාත්තේ සින්දු කොලේගේ නාමය වෙන එක මේක කිව්වනේ පටලලා ගමේ වුන් හැමතැනම ඕක කිව්වා මොකද්ද කිරුල මුතුලිහි සරසර හඩින් වැගිරෙනා සුළු මැදුම් දෙතිත පැටලි ගිගිරි වැළපෙනා නටනවා නෙවෙයි වැහැරුණු දෙපාවේ උලනා තන තාන තම් දෙනා තන තාන තාන තම් දෙනා
හබියා ඔය සින්දුව කිව්වට පස්සේ එයාට සංගීත සම්දර්ශන බැරි වෑලා දැන් සින්දු කියන්න බැරි වුන් තමයි ෂෝස් තියෙන්නේ සාධිකෙත් දැන් ඔය ඩුබායි ඉඳලා ආපු කට්ටිය කොච්චර සින්දු කියනවද නෝනටත් කියන්න තිබ්බා අනේ මට බෑ එතකොට ආමිනේ වැඩක් කරගන්න එන හැම මිනිස්සයම හිතන්නේ අපේ වැඩේ විතරයි වැඩි අනිත් එකක්වත් වෙනෙන්න ඕනේ නැහැ කියලා. ඒක තමයි හැමෝම දොස් කියන්නේ වැඩ බරක් වෙයි කියලා. ඔන්න. ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා. හැබැයි ඉතින් ඕක ඔහොම හිටියට ජයපාලයා පසාරු කැටේමට දැස්සයා. අනේ ඕකගේ පසාරු මන් නොදන්න වෙ. ඕනා කියනවා. ඕක ඔය එයා වැඩ ඉගෙන ගත්ත බාකුන් නැගේ දුවනේ බැන්දේ ඒ මැන්දෙත් මුගේ පහාරු හොඳයි ඉන්න ආ ඒ බබක් මන් දැනන් හිටියේ නෑ මුගේ පහාරු හොඳයි කියලා නෝනට කියන්න ඔය බාතුන් නැගේ දුවගේ ළඟ තිබුණා සෝකල් මාරිගේ අහහ අම්මා පා දොර පියන් දෙක වැහෙනවා නිකන් හැබැයි මෙන්න කකුල් දෙක කෙල්ලගේ මගුලක් කතා කරනවා අල්මාරියේ බං මරු කකුල් දෙක හැබැයි දෙක දෙපැත්තට බර වැඩි කමට යනවා රුයිතේ බාදු මේ ගියා අල්මාරිය බලලා කකුල් දෙක හදලා තියන් කියලා මෝ ගියා කෙල්ලගේ කාමරේට ගියා ගමන් දැක්ක ගමන් හිත ගියා මූට කෙල්ලට නෑ බං අල්මාරියට ඊට පස්සේ මේක කකුල් දෙක කෙලින් කරා කෙලින් කිරිල්ලක් මගේ අම්මේ කෙල්ලගේ හිත ගියේ මොන් ඔය කෙලින් කිරිල්ලට මං හිතන්නේ දෙන්න පූට්ටුනේ ඒකේ නෑ පූට්ටුනේ කියන්නේ මෝ බැලුවම අල්මාරියේ දොර දෙක හිස් මෙලෝඩියක් නෑ මෝ බාතුනේට කිව්වා බාතුනේ මං ඔකට පහාරුවක් දාන්නද කියලා බාතුනේ කිව්වා තෝගේ හැකියාව බලන්න එන කොරපිය කියලා මේක දොර දෙකට කැපුවා හංස පූට්ටුවක් මගේ අම්මේ කෙල්ල දොර අරින අරින තරයක් ගානේ හංස පූට්ටුව අත ගෑවෙනවා එතකොටම කොල්ලට පූට්ටු උනා අනේ අම්මේ මං ඔයවගෙන දැනන් හිටියේ නේ කිව්වේ පසාරුවට දැස්සේ ඉතින් සිරිනේරිස් ඔච්චර දක්ෂයද මොකද වැඩ නැති වැඩ නැති ඔකගේ වැඩ බැරි කමට නෙමෙයි ඌ තාක්ෂණය දන්නේ නැති කමට ඒකත් එහෙම දී කිව්වේ ඒ කියන්නේ ඉස්සර තමයි හාමිනේ එක අතකින් තද කරගෙන අනිත් අතින් කරකෝ කරකෝ ගානට හිලවිද්දී ඕක විදින්න සතිය හමාර යනවා එක හිලවිදිනකොට තුඩ මොට්ට වෙනවා ඕක දාලා ආයමර අනිත් එක කකුලක් පිටින් තියලා කපන්න ගත්තම හති දාගෙන කපනවා 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 සුමාන ඉවරයි එක ලෑල්ලට ඒකට තමයි පවර් ටූල් ආව දැන් හාමිනේට කියන ස්විච් එක දැම්මද හුරු ගාලා හිල්ලේනවා අම්මව හිල්ලේ දිනව ආසාවට නිකුණුත් විද විද හිල්ල හැටි පාරට කපනවා කැපිලා හාමිනේ කෙස් ගහට ස්විච් එක දැම්මද ගාලා කැපුවා එතකොට කාලේ ඉතුරු අනේ අම්මි ඇත්ත නේන්දන් ඒක තමයි මේ ගොඩක් වැඩකාරීන්ට වැඩ නැත්තේ. ආව් තාසිරි දන්නේ නැහැ. අනික ඕකේ තව රහසක් තියෙනවා. මොකද්ද? පවර් ටූල් කියලා ගොඩක් තියෙනවා. ඔය සමහර යෝජාලා ෆ්‍රිස් ගාලා හිල විදින්න ගියම බ්‍රස් ගාලා දුම් ගහන පුච්චලා කිව්වා. ඒකට ගන්නවනම් මේ පවර් ටූල්. අම්මේ අයියා වැඩ කරන්නේ බඩු නෝනට කියන්න. අපි විදපු හිල් විදපු තැන් වල අය ආයි කෝල් කරලා කියනවා. මේ දවස්වල වැඩද නැත්තව අර කොහිලක් විද ගන්න කියලා ආසාව විබැලේ මේ සිරිනිරිස් පොඩක් ඉන්න මස් සුබස් ගායන්න ඔය කොහෙද මේ අපේ ජයපාලයට මේ පණිවිඩය කියලා මිනිහට කියන්න මේ පවර් ටූල් එකක් ගන්න කියලා එතකොටත් මං හිතන්නේ ජයපාලයට ජයම තමයි ඔව් හරි ටූල් එක ගත්තොත් තමයි ජය වෙන්නේ එහෙනම් හාමිනේ තෝකඩ පෙට්ටගම සුද්ද කරලා මකුළු දැල් කඩලා තියාගන්න ඕක මෙන් පවර් ටූල් එකක් ගත්තා කියන්නේ හාමිනේ පසාරු කැටයමක් දෙයි හාමිනේ දීලා ගන්න බැරි වෙන්න අනේ මන්දා මෙන් පවර් ටූල් එකනේ
ඔබට මොකද මේ මම දවසකින් මෙන් පවර් ටූල් එක දැක්කේ නැහැ දැක්කින් විතර අනේ මේ සිරිනේරිස් ඒක නෙමෙයි ඒකෙන් මේකෙන් ඉතින් ඔයාලට මගේ පෙට් එකම හදන වෙලෙත් දෙන්න බැරි වුණා අනේ කමන්නේ පළපුරුදු එවුම් ඕව හදපු ආවේ අපිට ඉතින් පවර් ටූල් තියෙන නිසා කොච්චර ගමේ පෙට්ට ගන්න රෙපියාර් කරනවද මගේ අම්මේ ඔය කට් එකම් මිස්ුණාට හිතට අමාරු නෑ අනේ මේ සිරිනේරිස් එන්නකෝ ඇතුළට පෙට් එකම පෙන්නන්න ඔයාලට ඉතින් තියෙන්නේ මේ පවර් ටූල් එකක් කිව්වනේ I'm here.